විශේෂයෙන් අපි ඉදිරියේදී මැතිවරණ දෙකක් වෙනවා. මේ මැතිවරණ දෙක සම්බන්ධව පක්ෂයේ අපි කොහොමද මෙහෙවන්නේ සහ ඉදිරියේදී අපේ පක්ෂය තුළ වෙනස්කම් සිද්ධ වෙන්න ඕනේ කියන එක අපි විශ්වාස කරනවා. සහ පක්ෂයක් විදිහට මුළු දේශපාලන සංස්කෘතියම යම්කිසි වෙනසක් සිද්ධ වෙලා තියෙන වෙලාවේ පක්ෂය තුළත් ඒ වෙනස්කම් සිද්ධ වෙන්න ඕනේ කියන එක මම හිතනවා පක්ෂය ඇතුළේ ඉන්න නායකත්වයේ ඉඳලම අපේක්ෂකයෝ දක්වා සියලු දෙනාම විශ්වාස කරන කාරණාවක්. ඉතින් ඒ කාරණාවට හැඩ ගැහෙන්නේ කොහොමද, අපි ප්‍රතිසංවිධාන ගත වෙන්නේ කොහොමද කියන කාරණාවත් එක්ක තමයි අද දවසේ සාකච්ඡාවන් පැවැත්වුණේ. පක්ෂය ඇතුළේ කිසිම අර්බුදයක් ඇති වෙලා නැහැ. ඒක සම්බන්ධව මම හිතනවා, මම එදත් කිව්වා වගේ පක්ෂයට ඇත්තටම වැඩ කරපු සහ සමහර වෙලාවට පක්ෂයේ කටයුතු නිසා තමන්ට දේශපාලනය කරන්න බැරි වෙච්ච පුද්ගලයෝ ඉන්නවා. ඒ පුද්ගලයන්ට අනිවාර්යෙන් පක්ෂය තුලින් අවස්ථාවක් දිය යුතුයි. ඒ වගේම පාර්ලිමේන්තුව තුළ අපිට පක්ෂයේ මතයත් ජනතා මතයත් හොඳින් ප්‍රකාශ කරන්න පුළුවන්. ඒ වගේම ඉදිරියේදීත් තමන්ගේ පක්ෂය වෙනුවෙන් නායකයා වෙනුවෙන් කිසිම පැකිලීමකින් තොරව පෙනී සිටින්න පුළුවන් හොඳ බුද්ධිමත් පුද්ගලයෝ අනිවාර්යයෙන්ම ඔබට දකින්න ලැබේවි ওই ලයිස්තු තුල. මම විශ්වාස කරනවා ඇත්තරම ජාතික ලයිස්තුව පත් කිරීම කරේම රටේ ඒ පරාජිතයට දෙන්න නෙමෙයි. නමුත් සමහර වෙලාවල් වලදී අපි දැකලා තියෙනවා අතීතයේ තුල ඒ වගේ දේවල් සිද්ධ වෙලා තිනවා. එහෙම කටයුතු අපේ පක්ෂය තුලින් සිදුවේවිද නැද්ද යන්න පිළිබඳව මට ඇත්තටම ප්‍රකාශයක් කරන්න විදියක් නැහැ. නමුත් මම විශ්වාස කරනවා ජාතික ලයිස්තුව තුලින් නියෝජනය වෙන මන්ත්‍රීවරුන් රටට වැඩක් කරන්න පුළුවන්, පක්ෂයට වැඩක් කරන්න පුළුවන්, ජනතා මතය ප්‍රකාශ කරන්න පුළුවන් විදිහේ හොඳ පිරිසක් අනිවාර්යයෙන්ම පක්ෂය තුලින් එයි කියලා. දැන් එහෙම වුණොත් එහෙම ඔබතුමාලත් එක්ක සංධානගත වෙච්ච පක්ෂ නායකින්ට දෙන්න වෙන්නේ නැහැ නේ. උණු පෙරදිලා ඉන්නේ දැන් ඒකොල්ලෝ ඉන්නවනේ ජාතික ලයිස්තුව මන්ත්‍රී ධුරේ. ඒ පිළිබඳව සාකච්ඡා මම හිතන්නේ පක්ෂය ඇතුළත නායකයොත් එක්ක පවත්වනවා. මම හිතන්නේ ඒ පිළිබඳව මම කතා කරන එක යුතු නැහැ. මම හිතනවා ඒක අනිවාර්යයෙන්ම නුදුරුවේදී අපේ නායකතුමා හෝ පක්ෂ ලේකම්තුමා හරහා ඔබට දැනුවත් කිරීමක් කරાવી කියලා. තවමත් හතර දෙනා නම් කළා නැහැනේ. හතර දෙනා නම් කරන්න කිසිම කලබලයක් නැහැ අපිට. එහෙම ඒ කියන්නේ මේ වෙලාවේ මම හිතනවා රට බහුතර බලයක් එක්ක, තුනෙන් දෙකක බලයක් එක්ක ආණ්ඩුවක් පත් කරගෙන තියෙනවා විශ්වාසවන්තව. ඉතින් ඒ ආණ්ඩුව වැඩ කරන්නේ කොහොමද, ඔවුන්ගේ පොරොන්දු ඉෂ්ට කරනවද කියලා බොහොම උපේක්ෂා සහගතව මිනිස්සු බලාගෙන ඉන්නවා. ඒක තමයි මං හිතන්නේ අපේ ජාතික ලයිස්තු මන්ත්‍රීවරුන් හතර දෙනාටත් වඩා මිනිස්සු බලාපොරොත්තු වෙන දේ. මේ තෙල් මිල වැඩි වෙනවද අඩු වෙනවද, දේශපාලන වේදිකාවේ කියපු පොරොන්දු ඉෂ්ට කරන්න පුළුවන්ද බැරිද, මිනිස්සු බොහොම දැස් දල්වාගෙන බලාගෙන ඉන්නේ අන්න ඒ කටයුත්ත කොහොමද සිද්ධ වෙන්නේ කියලා. අපේ ජාතික ලයිස්තු මන්ත්‍රීවරුන් ටික පත් කරත් නැතත් මං විශ්වාස කරනවා මිනිසුන්ට ඒක මිනිසුන්ගේ බඩට වදින ලොකු ප්‍රහාරයක් වෙන්නේ නැති වෙයි කියලා මං විශ්වාස කරනවා. ඒකත් මේ අනිකුත් තියෙන ප්‍රශ්න වලට සාපේක්ෂව බැලුවහම සුළු ප්‍රශ්නයක්. ඒ ප්‍රශ්නෙට මං හිතනවා අපේ පක්ෂෙන් නිවැරදි තීරණේ ගනීවි කියලා. තාම පක්ෂය ඇතුළේ සාකච්ඡා කළේ ඒ හරි පුද්ගලයා මේ අයයි කලබල. නෑ කිසිම අර්බුදයකට නෑ. පක්ෂයේ මේ අලුත් අයට මේ මගේ යාළුවෝ මේ මිත්‍ර මේ ඔක්කොම ඉන්නවා. මේ අලුත් කට්ටියට බාර දෙන වැඩපිළිවෙල යන්නේ තරුණයොන්ට මේ පක්ෂයේ බාර දෙන පක්ෂයේ ඉදිරි කටයුතු ක්‍රමවත්ව කරගෙන යන්න ක්‍රමවේදයක් හදන අවස්ථාවේ මේ ඉන්නේ. නෑ මං හිතන්නේ ඒක සාකච්ඡා කරන නායකතුමා දැන් ඔය මේ විශේෂ තත්වයකනේ මේ ඡන්දය පැවතුනේ. ඒක අපි කවුරුත් පිළිගන්නට එපා. ජනාධිපතිවරණයක් තිබ්බා, ඒත් එක්කම පාර්ලිමේන්තු මැතිවරණය ආවා. කාටත් සූදානම් වෙන්න අවස්ථාවක් තිබ්බේ නැහැ. ඉතින් එහෙම වුණාම ඊට පස්සේ පරදිච්ච කට්ටිය ඉන්නවා. දැන් මම පරදුනේ නුවර කවුරුත් මම පරදී කියලා පරදුනා. ඉතින් ඒක පිළි අරගෙන මහජනතාව වෙනුවෙන් අපි ඉන්න ඕනේ. මොකද විපක්ෂ ප්‍රධාන විපක්ෂය කියන්නේ අපි රට අනතුරකට යන වෙලාවක රටට අවදානමක් වෙනකොට ඒක බාර ගන්න පුළුවන් කණ්ඩායම. ඉතින් අද අපේ කණ්ඩායම අඩු වුණාට පාර්ලිමේන්තුවේ අපි පක්ෂයක් විදිහට ප්‍රතිසංස්කරණ කරන විශේෂයෙන් සජිත් ප්‍රේමදාස මහත්මයා නායකතුමා පිළි අරගෙන තිබෙනවා අපේ පක්ෂය අලුත් වෙන්න ඕනි, අපේ පක්ෂය අලුත් මූණු තියෙන්න ඕනි, පක්ෂයේ හොඳ තරුණ ඉදිරි පිරිසක් හදන්න ඕනේ කියන කාරණය. දැන් තරුණයෝ හතර දෙනෙක්ම යවුවත් හොඳ නැද්ද ජාතික ලස්සන? සමහර ලාවට එතුමා ඒක කරන්න තිර තියෙනවා. එතුමා බලලා සුදුසු කට්ටිය ආවයි. මේ පක්ෂ වලට කැපකිරීම කරපු අය ඉන්නවා. මේ පක්ෂ වෙනුවෙන් දිගු කාලයක් වැඩ කරපු අය ඉන්නවා. ඒ නිසා හැමෝටම සාධාරණයක් වෙන්න. මෙහෙමනේ දැන් මේ ප්‍රශ්නේ තමුන්හන්සලා අහනවා. ඒක සාධාරණයි. නමුත් ඔබතුමාලා දන්නවනේ අපිට ජාතික ලයිස් දුර පහයි නෑවේ නේද? එතකොට ඉතින් ඒක යම් යම් තත්ත්වයන් ඇති වෙනවා. ඉතින් මේ අලුත් දේශපාලන සංස්කෘතියක්
අපිට විපක්ෂය විදියට ලොකු වගකීමක් තිබෙනවා. මොකද තුනෙන් දෙකක ආණ්ඩුවක් එක්කනේ අපි මේ හැප්පෙන්නේ. තුනෙන් දෙකක ආණ්ඩුවක් රටකට තියෙනවා කියන්නේ ලොකු ප්‍රශ්නයක්. ඇයි? ඔවුන් ගන්න තීන්දුව తీරන වෙනස් වෙන්න පුළුවන් නේද? අර ගෝඨාභය රාජපක්ෂ මහත්මයා කරා වගේ වැරදි తీරන රට වැටෙන්න පුළුවන්. එහෙමනම් විපක්ෂයේ විදිහට අපේ පාර්ලිමේන්තු මන්ත්‍රීලා පාර්ලිමේන්තු කණ්ඩායමේ අයට වක්කීමක් වගේම මේ පක්ෂත් එක්ක දේශපාලනය කරන අපිට පාර්ලිමේන්තුවේ නොහිටියට තව වක්කීම් තුන පළාත් පාලන ඡන්ද දෙනවා, පළාත් සභා ඡන්ද දෙනවා. අපිට ආරංචි දෙන ආණ්ඩුව ඉතා ඉක්මනින් ආර්ථිකයේ හැදිල්ල කෙසේ වෙතත් ඡන්ද තියලා බලය ලබා ගන්න උත්සුක වෙනවා කියලා තමයි අපිට ආරංචි. ඉතින් ඔවුන් දිගින් දිගට ඡන්ද තියයි. එතකොට අපි ජනතාව වෙනුවෙන් පෙනී ඉන්න බෑ. එහෙම නේද හොඳ? නෑ එහෙම වෙන්නේ නැහැ. එහෙම වෙන්නේ නැහැ. මොකද දැන් ජනතාවට තේරෙන්නේ ආණ්ඩුව කරන්ගෙන වැඩපිළිවෙල. ආණ්ඩුවට මේ ආර්ථික වශයෙන් මේක කළමනාකරණය කරගන්න අමාරුයි කියලා. දැන් පෙට්‍රල් 150ටද 100ට දෙනවා කිව්වා. පෙට්‍රෝලියම් කොමිෂන් මුදල් ගන්නවා කිව්වා. ආ ඒ කියපු එක දෙයක්වත් ආ කරගන්න බැරි වුණා නේ. IMF එකේ ගිවිසුම අහෝසි කරනවා කිව්වා. නමුත් IMF එකෙන්ද දැන් මේ කරන්නේ. ඒ නිසා මේ ආණ්ඩුව ආකර්ෂණීය ලෙස යම් යම් දේවල් මාකට් කරා. අපිට තර්ක කරන්න පුළුවන් ඒවා කිව්වේ බොරු කියලා. ඉතින් මෙච්චර බොරුතොගයක් කියලා බලයක් අරගෙන තිබෙනවා නම් මහජනතාව ඒවට උත්තර ලබා දෙයි. හින්දා අපි ඊළඟ ඡන්දවලට සූදානම් වෙන්න මහජනතාව වෙනුවෙන්. එහෙම හොඳයි නේද? මහජනතාව ගැන හිතන විපක්ෂයක් වෙන එක හොඳයි නේද? ඈ අපේ කටයුත්ත එතෙන්ට තමයි යන්නේ අපි දැන් මේ. මහජනතාව ගැන හිතන විපක්ෂය. අපිට කාර්යභාරයක් තියෙනවා. අපි ඒ වෙනුවෙන් මහන්සි වෙනවා. ඒ වෙනුවෙන් අපි පෙළ හැදිලා ඊළඟ ඡන්දවලට මුහුණ දෙනවා. මහජනතාව ඒ දීපු ඡන්දය තුළ ඔවුන් දැන් දන්නවා ඒ කියපු හැමදේම කරන්න බැරි දේවල් කියලා. විශේෂයෙන් ආර්ථිකයේ කළමනාකරණය කරගන්න පුළුවන් මේ අපිට. ඉතින් මහජනතාව හිතුවේ නැති දේවල් සිද්ධ වෙනකොට මහජනතාව ඊළඟට බලාපොරොත්තු වෙන අපි මේ වක්කීම ගනී කියලා. ඒ නිසා පැහැදිලිවම අපි රටේ ආර්ථිකය සමාජ තත්ත්වයන් පිළිබඳව පුළුල් සාකච්ඡාවක නිරන්තරයෙන්ම ඉන්නවා. මොකද අපි මේ ප්‍රශ්නයක් වුණොත් රටේ වගකීම් බාරගන්න වෙන සජිත් ප්‍රේමදාස නායකතුමාට විපක්ෂ නායක විදිහට සහ ඌට සහයෝගය දක්වන්න තරුණ පිරිස් තරුණ තරුණියන් සෑහෙන පිරිසක් ඒ වගේම අත්දැකීම් තියෙන සෑහෙන පිරිසක් පක්ෂකට එකතුලන්නේ විශේෂයෙන්ම එක්සත් ජාතික පක්ෂයෙන් කලකිරලා ඒ හැලුණු නැත්නම් අර සිලින්ඩර් නිසා එක්සත් ජාතික පක්ෂයට වෙච්ච අගතිය නිසා ඒ වෙනස් වුණු කණ්ඩායම ඔක්කොම අපිත් එක්ක දැන් ඉන්නේ. අනික එක්සත් ජාතික පක්ෂය ඇතුළෙත් තරුණ කණ්ඩායම් කියන්නේ සජබේ එක්සත් ජාතික පක්ෂය අනිවාර්යයෙන්ම එකතු වෙලා අලුත් දේශපාලන පරිසරයක් අපි අලුත් දේශපාලන ප්‍රවාහයක් නිර්මාණය කරන්න ඕනේ කියලා ඒක ඊළඟ මාසෙ දෙක ඇතුළත සිද්ධ වෙයි. අපත් වාර්තා කරනවා ජාතික ලැයිස්තුවේ ඉල්ලපු කට්ටියට ජාතික ලැයිස්තුවේ හිටපු කට්ටියට නායකතුමා පක්ෂයේ මේ කාර්යාලයට කැඳවලා හිත හදනවා මෙහෙමයි අපිට හතරයි තියෙන්නේ දෙන්න අමාරුයි කියලා ඔබතුමාවත් හිත හදන්නද ගෙන්නේ නෑ. අද ජාතික ලැයිස්තු සම්බන්ධ සාකච්ඡාවක් නෙමෙයි පැවැත්ුනේ. එකක් තමයි විශේෂයෙන්ම තරුණ වෘත්තිවේදීන් මේ දක්ෂිණාංශික දේශපාලන කඳවුර ඇතුලේ අනාගත දේශපාලන ගමන ස්ථාපිත කිරීම කොහොමද සිද්ධ වෙන්නේ කියන එක. ඒ වගේම තමයි අපි දන්නවා දැන් පළාත් පාලන ඡන්දයට අලුතින් නාම යෝජනා කැඳවන්න බොහෝ විට නියමිතයි. එහෙම නොවතින් පළාත් පාලන ඡන්දයේදී තරුණීන්ට වෘත්තිවේදීන්ට හා නවක අපේක්ෂකීන්ට අවස්ථාව ලබා දීමේ කටයුතු කොහොමද කරන්නේ කියන එක. ඉතින් මම හිතන්නේ අපේ රටේ මේ වෙලාවේ දේශපාලන ධාරාව ඇතුලේ අපි දන්න දෙයක් තමයි මේ අර යම්කිසි පක්ෂයකට හිමි වෙන ස්ථාවර ඡන්ද පදනම වෙනුවට පාවන ඡන්ද පදනමට විශාල වගකීමක් තියෙන වෙලාවකදී ඒ පාවන ඡන්ද පදනම ආමන්ත්‍රණය කරන්න පුළුවන් වෙන විදිහට හැම දේශපාලන කඳුරක්ම වෙනස් වෙන්න ඕන කියන එක අපි ඉතා පැහැදිලිව සමග ජනසන්ධානයටත් ප්‍රකාශ කරලා තිබෙනවා. ඒ නිසා තමයි අපි එළියේ වෘත්තීය සමිතිය සිවිල් සංවිධාන නායකින් විදිහට කතා කිරීම නිසා අපිට ඒ තියෙන පාවන ඡන්ද පදනම ආරක්ෂා කරගෙන රටේ පුදුමහා ජනතාව වෙනුවෙන් අපි නියෝජනය කරන දේශපාලන පක්ෂ සහ පළාත් පාලන ඡන්දයේදී ඒ අදාළ කණ්ඩායම් ජයග්‍රහණය කරවන්න අවශ්‍ය කරන ප්‍රතිසංවිධාන කටයුතු ගැනත් විශේෂයෙන්ම ජනමාධ්‍ය හරහා මේ රටේ තිබෙන ජාතික ප්‍රශ්න ගැන ඒවායේ යථා ස්වරූපය අපි පැහැදිලි කරන්නේ කොහොමද කියන එක ගැන අපි සාකච්ඡා කළේ. එහෙම නැතු අද ජාතික ලැස්තුවක් සම්බන්ධ කිසිසේත්ම සාකච්ඡා කළේ නැහැ. ඉතින් අපි විශ්වාස කරන දේ තමයි මේ රටේ ජනතාව බලාපොරොත්තුෙන් ඉන්නවා අපි නියෝජනය කරන දේශපාලන කඳවුර තුළත් ප්‍රබල ප්‍රතිසංවිධාන වෙන්න ඕන. අර පාවන ඡන්දදායකින්ද වෘත්තිවේදීන්ට නවක තරුණ තරුණයන් ආකර්ෂණය කරගන්න පුළුවන් වෙන විදියට පක්ෂ ප්‍රතිසංවිධානයේ විය යුතුයි කියන තැන අපි ඉන්නවා. අපි මේ මතය ගැන නායකතුමා සහ මාලේකම්තුමාට ඉතා පැහැදිලිව අදහස් ප්‍රකාශ කළා. අපි විශ්වාස කරනවා ඒ ඉදිරිපත් කරපු කරුණු මත පදනම් කරගෙන ඉදිරි පක්ෂ ප්‍රතිසංවිධානවලදී යහපත් ධනාත්මක දිශාවකට පක්ෂ ගමන් කරાવી කියන එක. දැන් මේ කාර්යාලය ඇතුලේ මං හිතන්නේ ජාතික ලැයිස්තුව අර අනිත් සියරම කතා වෙනවා. ඒ කියන්නේ ජාතික ලැයිස්තුව අරහන්ද මේකට? නෑ ජාතික ලැයිස්තුව සම්බන්ධ අද කතා බහ කරේ නැත්තේ. අද ඇවිල්ලා හිටියේ වෘත්තිවේදීන් සහ සිවිල් සංවිධාන සෞඛ්‍ය අධ්‍යාපන ජනමාධ්‍ය ශ්‍රේෂ්ඨය නියෝජනය කරමින් පසුගිය මැතිවරණයට තරඟ කරපු අපේක්ෂකයින්. ඒ නිසා ඔවුන්ගෙන් ලබාගත්තේ අර මං කියපු විදියටම පක්ෂයක් ප්‍රතිසංවිධානයේ වීමේදී
පාවන ඡන්දදායකයන් සහ අපට අහිමි වෙච්ච ඡන්ද පදනම උතුරේ ඉඳලා දකුණට දිනා ගන්න පුළුවන් වෙන විදිහට අපි කොහොමද අලුත් ප්‍රතිසංවිධාන සිද්ධ කරන්නේ කියන එක. අතර දක්ෂ වැඩි දැන් ඒක වැඩි තියෙන්නේ. හොඳයි යන්න ඕනයි වැඩි ප්‍රමාණය. දක්ෂයුත් වැඩි කොහොමද පක්ෂයේ විදිහට ගත්තාම නායකයගෙන් පිටපස්සේ වෙන දක්ෂ කණ්ඩායමක් ඉන්නවා සහ පාර්ලිමේන්තු රාපු කණ්ඩායමක් ඉන්නවා. මේක ඇතුලේ මේ සෝදාපාලුවට ලකුණු නැත්තම් තව දක්ෂ විශාල ප්‍රමාණයක් මේ පාර්ලිමේන්තු ඉන්න තිබුණා. ඒක ඉතින් මේ වගේ නෑ. ඒ කියන්නේ මේ රැල්ල 2015 තිබුණ මෛත්‍රී මහත්තයා 2019 ගෝඨාභය මහත්තයට 2024 අනුර මහත්තයට ආයේ 2029 මේ කායිත් වෙනස් වෙනවා. සජිත් මහත්තයා අනිවාර්යෙන්ම ඔබතුමා පිටියානම් ඇමති කෙනෙක් නේද? එහෙම දේශපාලනේ මම කවදාවත් ඇමතිකම් මන්ත්‍රීකම් අදාළ කරන දේශපාලනේ කළේ නැහැ. මම දේශපාලනේ මම විශ්වාස කරන දේශපාලන ප්‍රතිපත්තිය තියෙනවා. ඒ දේශපාලන ප්‍රතිපත්තිය ජයග්‍රහණය කරන්න පුළුවන් දේශපාලනයක තමයි මම කවදත් කරන්නේ. දැන් ඔබතුමා ඉතර ජනතා විමුක්ති පෙරමුණේ මම හිතන්නේ බසහිර පළාත හිටියේ කාලේ නැද්ද? ඕ මම හිතන්නේ දැන් අවුරුදු 15 විතර කලින්නේ. ඕ ඉතන අතෑරියෙන්නේ නැතුව හිටියා නම් කියලා දැන් හිතෙන්නේ නැම නෑ. නෑ මොකද ඒ දේශපාලන ප්‍රතිපත්තියට මම එකඟ නැති නිසා මම ඒ දේශපාලන තීරණයක් ගත්තා. දැන් අවුරුදු 15ක් විතර වගේ පරණ දේශපාලන තීරණයක්. මං හිතන්නේ අද රටේ වෙන දේවල් දිහා බලපුවාම මං හිතන්නේ දැන් උදාහරණ විදිහට ගත්තොත් එහෙම මට ඡන්ද හම්බුනේ ගම්පහෙන් සයිබර් ඡන්ද දීලා 5000යි. විජිත හේරත් මහත්තයාට මං 750000ක් හම්බුනා ගම්පහෙන්. ඉතින් හැබැයි ලක්ෂ 700000ක් හම්බුනා. හැබැයි දැන් අද දවසේ ඒගොල්ලෝ කතා කරන දේවල් ඒගොල්ලෝ වැඩ කරන දේවල් දිහා බලපුවාම මං හිතන්නේ ඡන්ද ප්‍රමාණයට වඩා අපි ගත්ත දේශපාලනේ නිවැරදි කියලා මං ඒක ඉතාම සතුටු වෙනවා. දැන් ඔබතුමා ඊළඟට මගේ දේශපාලන අදහස අනුව ජනතා විමුක්ති පෙරමුණට එදා තිබුණේ මමේ දේශපාලන අදහසක්. ඒතර මම ඒක අතහැරලා මම මීට අවුරුදු 15කට කලින් මේ දකුණේ දේශපාලනේ තෝරගත්තා. ඒ දකුණේ දේශපාලනයේදී සජිත් ප්‍රේමදාස මහත්තයා, රනිල් වික්‍රමසිංහ මහත්තයා මේ ඔක්කොම නියෝජනය කරන්නේ එකම දේශපාලන කඳවුරක්. ඒකේ ලොකු වෙනසක් නැහැ. දැන් ඇත්තටම ගත්තොත් එහෙම මාලිමාවත් ඒ කඳවුර අතහැරලා මේ කඳවුරට ඇවිල්ලා තියෙන්නේ. හරියට ගත්තොත් එහෙම දැන් මම හිතන්නේ මම අවුරුදු 5කට 15කට කලින් ගත්ත දේශපාලන තීරණ අනුර කුමාරිසානන් වහන්සේ දැන් අරන් තියෙන්නේ. දැන් එතුමාගේ ආත්මකාරණේ රනිල් වික්‍රමසිංහ මහත්තයාගේ ප්‍රෝග්‍රෑම් එකම තමයි. ඊයේ පෙරේදා තමයි රනිල් වික්‍රමසිංහ මහත්තයා ස්තුතිත් කරලා තිබ්බා අනුර කුමාරිසානන් මහත්තයාට යාගේ වැඩසටහන අරන් යන එක. ඒතර ගත්තොත් මීට අවුරුදු 15කට කලින් මම අතෑරියා. අනුර කුමාරිසානන් මහත්තයා අවුරුදු 15ක් පහු වෙලා අතෑරියා. දැන් එතුමත් දැන් රනිල් වික්‍රමසිංහ මහත්තයා ප්‍රෝග්‍රෑම් එක කරගෙන යනවා. ඒ කියන්නේ අනුර කුමාරට තීරුණේ දැන් තමයි. තීරුණේ දැන් තමයි මම හිතන්නේ. ඒ තමයි. මූණ බලපුව මොන වගේ දිතේ නිකන් මූණ නිකන් හොඳයි වගේ ඉන්නේ තියා. අපි අහන්නේ දෙක ගැන නෙමෙයි හතර ගැන. හතර ගැන තමයි. ඔව්. ඔව්. හොඳයිද? හතරම යවනවා. හතරම යවනවා. ඔව්. තවත් යවන්නේ ඒකයි මේ ප්‍රශ්නේ. ඒක අපිට ඕන දවසට යවනවා. ආ. ඔයගලන්ට ඕන දවසට නෙවෙයිනේ. ආ. පුළුවන් නම් හතරක් දෙන්න මට යවන්න පුළුවන්. අපි හතරක් දෙන්නද? ඔව්. අපේ හතර දෙනෙක් දෙන්න. ඒ හතර යවමුද එහෙනම්? ඈ හොඳනම් යවනවා එච්චර. ඒක එතකොට ඔබතුමාලට ඔය කිසි ප්‍රශ්නයක් නැහැ. අපි හතර දෙනෙක් නම් හතර යවුවා. නම් නම් ගොඩක් තියෙනවා. ඔය හතරක් දාගන්නවා මේකට. ඔව්. 29ක් නෙමෙයි. එහෙනම් 29 ලයිස්සුවේ. ඔව්. 262ක් ඉන්නවා ඉල්ලපු කට්ටිය. ඔව්. ඒකෙන් තේරලා තියෙන්නේ 40යි. ඔව්. එතනත් 222ක් ඉන්නවා. 251ක් ඉන්නවා. 0 200ක් ඉතර ඉන්නවා. ඔබතුමාලට මං හිතන්නේ ජීවිතේ මෙවැනි ප්‍රශ්නයක් හම්බෙලම නැතුව ඇති. නෑ. ඔට වැඩි ප්‍රශ්න කොච්චර ඇවිල්ලා තියෙනවද? ආ ආ රජීපි කාලේ මිනි මරද්දිත් අපි දේශපාලන හිටියන්නේ මේක මොකද්ද මේ වච්චර දේවල් නෙමෙයි මේක එච්චර දේවල් නෙමෙයි දැන් ඔබතුමා හිතන්නේ නැද්ද මේ එකක් ඇවිල්ලා ඔබතුමා විතරක් ගියා නම් මේ ප්‍රශ්නේ මොකුත්ම නැහැ කියලා නෑ මං ඉතින් ගිහිලා ඉවරයිනේ දැන් තුරු ඔය දැන් මං කියන්නේ ඔබතුමා විතරක් ගියා නම් නෑ ඒ වනේ ප්‍රශ්න වලට මූණ දෙන එකනේ ප්‍රධාන දේ ඔව් ප්‍රශ්න වල අර නිවරදි තීන්දුව ගන්න එක අපි වෙලාවට නිවරදි තීන්දුව අරන් නිසි කලට නිසි මගට ඒ කටයුතු කරනවා. දැන් අපිට පේන්නේ ඔබතුමාලා රනිල් වික්‍රමසිංහ මහත්තයා ඒ කාලේ අනුගමනය කරේ අර හිමින්සරේ කාලෙමැරිල්ල. ඒක දැන් ඔබතුමාලා අනුගමනය කරනවද? නෑ. කාලෙමැරිල්ලක් අවශ්‍ය නෑනේ. රනිල් වික්‍රමසිංහ මහත්තයා ක්‍රමේ හරියන්නේ දැන් දිසන්නේ මෙතනට ආවේ. දැන් ඒ න්‍යායමනේ අනුගමනය කරන්නේ කොහේ ඔය කල්මරම රා ඉන්නවා. නෑ ඕන වෙලාවට නිසි කලට මං කිව්වේ නිසි වෙලාවට වැඩි අවුරුද්දකින්ද දෙහිකින්ද එහෙම කියලා කියන්න බෑනේ නේද? ඉතා ඉක්මනින්. දැන් මේ සාමාන්‍යයෙන් පාර්ලිමේන්තුවට නිකන් ටයිටයි ළඟ ළඟින් ආව නම් මෙලහට ওই පස් දිනම පත් කරලා යවලන්නේ නේද? ඒ වෙලාවට ඒ වැඩේ කරන එච්චරයි. ඒක තව යෝජනාවක් යෝජනා කරලා නැත්නම් හතර දෙනා කවුද කියලා?
මොකද කරන්න ඕන කියන්න ඕන දෙක ඒක මෙතන්ට කිව්වොත් අතන්ට නිවුස් එක අලුත් වෙන්නේ නැහැ නේද? ඒ අපි නම් කිව්වොත් බණෝ ගණේෂන් ඔවුද නැද්ද කියන්නකෝ? ඔව් නෑ බෑ තන කියන්නේ නෙමෙයි මේක. එහෙනම් අපේ බදුරුදීන් මහත්තයාගේ කෙනෙක්. නෑ ඔව් නෑ බෑ තනගයක් නෙමෙයි මේක. හරිද? අපිට නිකන් ටක්ටික් ටුක් දාලා වෙයිද තෝරන්න නිකන්? ටක්ටික් ටුක් ගාලා තෝරන්න පුළුවන් ටිකක් ගිහිල්ලා තෝරන්න පුළුවන්. තුණ්ඩු උඩ දාලා අපෝ තුණ්ඩු උඩ දාන්නේ. ඇයි? නෑ. ඉච්චර ඉච්චර දුරලා කියලා හිතුවද? වඩා සුදුසු පුජ්‍යල සුදුසු වෙලාවට තෝරා එච්චරයි. ඒක ඒ වෙලාවට එළියට ආපම පෙනේ. ජාතික සංවිධායකතුමත් පරදුනා එයත් ඉන්නවනේ. පරදිච්ච කට්ටිය කොච්චර ඉන්නවද? අපි 262ක් දැම්මා. ඒකෙන් ඉතින් වැඩි කොටස පරාදයිනේ. 40නේ ආවේ. හරි අපි යනවා නටට. ඊට දැන් පාර්ලිමේන්තුවේ මොනවද ඇත්තට කතා වෙන්නේ? ඊට පාර්ලිමේන්තුවේ ඉතින් අර ජනාධිපතිවරයා කතා කරපු කතාවේ විවාදේනේ. ඔව් දැන් ඔබතුමාණන් ඩීසල් වෙන්න ඇති වේර. රුපියල් දෙකක් අඩු කරලා දුන්නේ ඈ. පෙට්‍රල්. ඔව් දෙකක් අඩු කළා. මම දැක මිනිස්සු කියන ටොපියක්වත් ගන්න බෑ කියලා. ටොපියක්වත් ගන්න බෑ. ගුලත්තිරකුත් 60යි. මේ ওই ජාතිකලයේ 4 දිනාගේ කාන්තාවකට මේ තැනක් දීලා තියෙනවද? කාන්තාව වෙන්න පුළුවන්. කාන්තාවට රැත්තන දෙන්න ඕන, පිරිමින්ට දෙන්නත් ඕන. නියමයි පත් කරයි ඉච්චල. දැන් මේ විදිහට ඔබතුමා හිතන්නේ දැන් ආණ්ඩුවේ දුන්න පොරොන්දු ගැන නිකන් මොකද ඔබතුමාට දැන්ට හිතෙන්නේ? ආණ්ඩුවේ පොරොන්දු ගැන දැන් කතා කරනවා. දැන් තෙල් පොරොන්දුව තිබ්බා, හාල් පොරොන්දුව තිබ්බා, පාර්ලිමේන්තුවේ කන් නැති පොරොන්දුව තිබ්බා. ඒ සියල්ල කඩ කරලා දැන් කඩවුරු පොරොන්දු. කඩවුරු පොරොන්දු.